රිවයින්ඩ් කරන්න පුළුවන් නිසා මුකුත් මගේ වෙන්නේ. Bio TV TV බලන හොඳම විදිහ. This is Other Therana Midday News. අයිබෝවන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නාමය අද දෙරණ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට මම ශ්‍රීමනි යාපා අවධානය ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඨ වෙත. විජය කලා රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගෙන් විරෝධය. නිව්යෝක් ටයිම්ස් චෝදනා ගැන එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි. දේශීය පළතුරු ගොවියා රැකීමට ජනපතිගෙන් නව වැඩපිළිවෙලක්. ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජය කලා මහේස්වරෙන් මහත්මිය LTTE සම්බන්ධයෙන් ඊයේ යාපනයේදී කළ ප්‍රකාශය පිළිබඳව අද පක්ෂ විපක්ෂ දේශපාලකයන් අදහස් පළ කළා. වීරසිංහම් ශාලාවේ පැවති ජනපති නිලමෙහෙවර වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින් ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජය කලා මහේස්වරන් මහත්මිය LTTE සම්බන්ධයෙන් ඊයේ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. අපි 2009 මේ 18 වෙනිදාට කලින් LTTE කාලේ කොහොමද ජීවත් වුනේ කියලා අපි හැමෝටම දැන් මතක් වෙනවා. අද තත්ත්වයේ මත LTTE එක යළිත් ගැනීමයි අපේ ප්‍රධාන අරමුණ. අපි ජීවත් වෙන්න ඕන නම්, නිදහසේ පාර යන්න ඕන නම්, අපේ ළමයි පාසල් ගිහින් නැවත එන්න ඕන නම්, යළිත් උතුරු නැගෙනහිර LTTE අත උසවන්න ඕන. අපිත් මේ රාජ්‍යයේ අමාත්‍යවරුන් විදිහට තමයි ඉන්නේ. අපේ නායකයාට එරෙහිව අපිට කතා කරන්න බෑ. අපිට සීමාවක් තියෙනවා. ඒත් එක අවස්ථාවකදී අපිට ඒ සීමාව පරිණත වෙලා තියෙනවා. මෙතර මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අද පාර්ශව රැසක් අදහස් පළ කළා. මේ වගේ ත්‍රස්තවාදී සංවිධානයක් ගේන්න කියනවා නම් එතුමිය ඉස්සල්ලාම ඇමතිකමෙන් අද ඉඳලා අයින් කරන්න ඕනේ. එක දෙක එතුමිය නියෝජනය කරන පක්ෂය එක්සත් ජාතික පක්ෂය එතුමිය පක්ෂයෙන් අයින් කරන්න ඕනේ. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ඊයේ කරපු ප්‍රකාශයේ පිළිබඳව පෑදිලෙම රජයේ උත්තර දෙන්න ඕනේ මේ ප්‍රකාශයේ පිළිබඳව. ඒකම එතුමිට විරුද්ධව කටයුතු කරන්න. ඒකම මතක් කරන්න ඕනේ එතුමිය මේ කතා කරනවා නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. එතුමිය තමයි විද්‍යා දැරිය ඝාතනය කරපුවම ඒ ඉන්න සැකකරුවන්ව ගිහිල්ලා අරගෙන ගිහිල්ලා බේරලා දුන්නේ. ඒ නිසා එතුමිය නිසා තමයි විද්‍යා දැරියටත් අසාධාරණයක් වුනේ කියන එක මුලින්ම මතක් වුනේ. දැන් ඇය මේ ප්‍රකාශය සිදු කරලා පෑ 12කට වඩා වැඩි කාලයක් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ප්‍රකාශයක් කරන්නේ. ඒ නිසා පොලිස් ප්‍රතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි කියනවා ඇයි තවමත් විජය කලා මහේස්වරන් ඇමතිවරිය අතරඟුර ගන්න නැත්තේ. අපි අහනවා මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයාගෙන් අගමැතිවරයාගෙන් රජයේ නිල ස්ථාවරයද මේ කියන්නේ. අපි කිසිසේත්ම උතුරේ නැවත සන්නද්ධ නැගිරීමකට ඉඩ තියන්නේ නැහැ. රට දෙකඩ කරන අරමුණක හිටපු ඒ වෙනුවෙන් පෙනී ඉන්න සංවිධානයක් වෙනුවෙන් කවුරු හරි මේ මහජන නියෝජිතෙක් හැටියට පත් වෙලා කතා කරනව නම් මොන පක්ෂයේ හිටියත් මොන තැන හිටියත් ඒක සම්පූර්ණ වැරදි. මේ විජයකලා ඇමතිවරියගේ කතාව අපි නිකම්ම නිකම් පැත්තකට දාන්න ඕන කතාවක් නෙමෙයි. එහෙමනම් විජයකලාගේ වචනය පිටිපස්සෙත් මොකක් හෝ දෙමළ සමාජයේ පහළතරයේ කැකෑරමින් ඕඩු දුවන ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න හොයන්න ඕනේ බුද්ධිමත් දීර්ඝකාලීනව කල්පනා කරලා. අපි ප්‍රථමයෙන්ම එතුමියගේ ප්‍රකාශනය හෙලා දකිනවා. එතුමිය සමහරක් වෙලාවට දේශපාලන වාසි ගන්න මේ ප්‍රකාශ කරාදෝ කියන හැඟීම අපිට එනවා. මම හිතන්නේ ආණ්ඩුවක් හැටියට අතිගරු ජනාධිපතිතුමා, ඒ වගේම ආරක්ෂක අංශය විසින් මේ අවශ්‍ය කරන කටයුතු ක්‍රියාවලිය ශ්‍රී ලාංකිකයෙක් හැටියට මේ ප්‍රකාශය හෙලා දකිනවා. නීතිය ක්‍රියාත්මක කරන්නට ඕන තනතුරු තානාන්තර බලන්න. දේශීය පළතුරු කුවියා රැක ගැනීම වෙනුවෙන් නව වැඩපිළිවෙලක් හඳුන්වා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේ පැවති විශේෂ සාකච්ඡාවකදී. දේශීය පළතුරු ගොවියා රැක ගැනීමට ගත යුතු ඉදිරි පියවර පිළිබඳ ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවති විශේෂ සාකච්ඡාවකදී නව වැඩපිළිවෙලක් හඳුන්වා දීමට පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ආනයනික පළතුරු හේතුවෙන් දේශීය පළතුරු ගොවියාට එල්ල වී ඇති අභියෝග පිළිබඳවද මෙහිදී අවධානයට යොමු වී ඇති අතර ඒ පිළිබඳ අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. දේශීය පළතුරු ගොවියා නගා සිටුවීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ව්‍යවසායකයන් වශයෙන් ඔවුන්ට සිය කර්මාන්ත ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ වැදගත්කමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදු කළ චෝදනා පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. ඒ අග්‍රහමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමේදී නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මේ අර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සම්බන්ධයෙන් ලියවෙච්ච කතන්දරය ගැන අද සාකච්ඡා වෙනවාද? CID එකේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට අදහස් ප්‍රකාශ වුණා. මහින්ද මහත්තයෙක් වැරද්දක් තියෙනවා කියලාද ඔබතුමා හෙළ හිතන්නේ? මේ පත්‍රයක තිබ්බා කියලා අපිට ඒ සම්බන්ධයෙන් දැනට තීන්දුවක් ගන්න බෑ. අපි බලමු ඒ සම්බන්ධයෙන් කරුණාකරලා ඉදිරිපත් වෙද්දී මොනවද වෙලා තියෙන්නේ කියලා. මේ මහින්ද රාජපක්ෂ මහත්තයාට ඊළඟට චෝදනාවක් ලැබෙන පාර්ලිමේන්තු සතියේ ඒක කල්තැබීමේ විවාදයක් හැටියටත් අපි ඉල්ලලා මේකටත් හැකි වෙනින් මේ අවශ්‍ය වෙන මේ නීතිමය කටයුතු කරන්න කියන එක තමයි අපි ඉල්ලුවේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා හොරකම් කළා කියලා කිව්වේ අපි නෙමෙයි. එතුමාගේ මේ වේදිකාව ඉන්න සරත්නන්ද සිල්වා තමයි කිව්වේ. හිරගෙදර යවන්න ඕන කෙනාව රජගෙදර ඇව්වා මට සමා වෙන්න කියලා. සුනාමි හෙල්පින් හම්බන්තොට කේස් එකක් තියෙනවා. ඒකටත් මම නඩුවක් දානවා ඉස්සරහට. මම නඩුවක් තියෙන ඉඳ බොහොම පරිස්සමින් කියන්නම්. මෙහෙ අධිකරණයෙන් බේරෙන්න පුළුවන් වෙයි. ජාත්‍යන්තර අධිකරණයෙන් බේරෙන්න බෑ. මොකද ජාත්‍යන්තර අධිකරණයේ ඉන්න විනිසුරුවරු මෙහෙ විනිසුරුවරු අර ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නඩුවට එන්නේ නැතුව හතර දිනක් ඉල්ලාස්තුනේ. ඒ වගේ ඉල්ලාස් වෙන්නේ ජාත්‍යන්තර අධිකරණේ. යම් භයානක දෙයක් වෙනවා කියලා ආරංචියක් තියෙනවා. සමහර විට ඔයගලන්ට ඒට ආරංචි වෙයි ඒක. ඒක ඉතින් ලංකාවේ බොහොම ආන්දෝලනාත්මක නඩුවක තීන්දුවක් වෙනස් වෙන කතාවක් ගැන කතාවක් තියෙනවා. බලමු. මම දැන් දැක්කනේ මම දැන් එදා ඉංගියා දැන් මම අර මරියා අල් හබීබි එතුමියට මම දුරකථනයෙන් කතා කළා. ඒතුළු කතා කරලා මම කිව්ව දේ මාධ්‍යයෙන් වෙනම විදිහකට දැම්මේ. සමහරු කියනවා මම සුමනදාසව රවට්ටනවලු මම ඉන්නේ මාධ්‍ය සාකච්ඡාවක නෙමෙයි කියලා. මම මාධ්‍ය සාකච්ඡාවක ඉඳලා මේ කෝල් එක දානවා කියලා කිව්වනම් සුමනදාස කවදාවත් ඇත්ත කියන්නේ නැහැ. ඒ හින්දා සමහර වෙලාවට සුළු බොරු කියන්න සිද්ධ වෙනවා හොරෙක් අල්ලන්න. මම විවෘත අභියෝගයක් කරනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තැන් තැන්වල ගිහිල්ලා අභියෝග කරන්න නැතුව කෙලින්ම ජාත්‍යන්තර අධිකරණේ නඩුවක් දාන්න තමුන්ට වුණ අපහාසයට කෝටි 2,20,000ක ජනතාව බලන් ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත් හිටපු ජනාධිපතිතුමා තමුන්ගේ වැඩිම ලකුණුගත් පුත්‍රයා සමග එකතු වෙලා ඇමරිකන් පුරවැසියන් දෙදෙනෙක් වන තමා සහෝදරයන් බැසිල් රාජපක්ෂ මහත්තයා සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එකතු වෙලා ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් කියන පුවත්පතට නඩු දාලා විශාල මුදලක් ලංකාවට අරන් එනකන් මරියා මාධ්‍යවේදිනිය නිවේදනයක් ට්වීට් පණිවිඩයක් නිකුත් කරලා තිබුණා. එතුමිය මා සමග කතා කරපු එක ඇත්ත. නමුත් එතුමියට කිව් ප්‍රකාශවලට පිටින් මම යම් දෙයක් කියුණා කියලා එතුමිය කියලා තිබුණා. මම මෙතුමියට ගරු කරන හින්දා මම සෝරි කියලා එතුමියගේ ඊමේල් එකට මෙසේජ් එකක් ඇව්වම එතුමිය රිප්ලයි එකක් කියලා තිබුණා no worries කියලා. ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම ප්‍රථම වරට ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ හමු වුණා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදී ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන සියලු පක්ෂ නායකින් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට සහභාගී වී සිටි අතර පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ SP දිසානායක හා දයසිරි ජයසේකර මන්ත්‍රීවරුන් දෙදෙනා හැර සෙසු මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. අපි මූලිකව සාකච්ඡා කරේ මේ සතියේ තියෙන පාර්ලිමේන්තුවේ තියෙන වැඩ ගැන. කතිකව තෝරගත්තා. ඒව තමයි අපි මුලින්ම සාකච්ඡා කරේ. ඊළඟට අපි ආණ්ඩුවට විරුද්ධව ගෙන යන උද්ඝෝෂණ ව්‍යාපාර ඇස්වීම් ඉදිරියට කොහොමද කරන්න කියන එක ගැන අපි සාකච්ඡා වුණා. ආණ්ඩුවෙන් කරන මේ මර්ධනය පිළිබඳව සාකච්ඡා වුණා. කණ්ඩායම් ගැන කතා කරන්න එපා 70ක් ගැන කතා කරමු. කණ්ඩායම් නැහැ. එකම කණ්ඩායම ඉන්නේ. වැඩි වෙනවා වැඩි වෙනවා ඉන්නකෝ බලන්න. අපි විපක්ෂයේ කාර්යභාරය විපක්ෂයේ භූමිකාව තමයි ඉටු කරන්න බැඳිලා කැප වෙලා ඉන්නේ. ඒ කටයුත්ත අපි ඉටු කරනවා. ජනාධිපතිතුමා විපක්ෂයේ නෙමෙයි ඉන්නේ. ඒ චෝදනාව සම්පූර්ණයෙන්ම මම ප්‍රතික්ෂේප කරනවා. මම එදා පහුගිය ජනාධිපති මැතිවරණයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ මෙහිම් කමිටුවේ හිටපු සංධානයේ ලේකම්වරයා හැටි තම පැහැදිලිව කියනවා. ඒ චෝදනාව අපිට පිළිගන්න බෑ.
අපි ඉදිරි කාල සීමාව තුළ ඒකට අවශ්‍ය කටයුතු නෛතික අවශ්‍ය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පළවෙනි වතාවට 70ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විතව ශ්‍රී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්තුවා. ඉතා වැදගත් තීරණ රැසක් ගත්තා. විරෝධතා ව්‍යාපාර කඩිනමින් ආරම්භ කරන්න, ඒ වගේම දැනුවත් කිරීමේ වැඩසටහන් කඩිනමින් ආරම්භ කරන්න පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නියෝජනය වෙන්නේ අපිත් එක්ක. ඒ බහුතරයට අයිතිවාසිකම් අනිවාර්යෙන් ලබා ගන්න මේ විදිය ගොඩාක් තීරණ ගත්තා. අපි හිතනවා ඉදිරි කාලය තුල ඒ ජයග්‍රහණ ටික ලබා ගන්න පුළුවන් වෙයි කියලා. මටත් ඔක ඇහුණා. හැබැයි දැන් ඕකට උත්තර දෙන්නේ කොහොමද කියලා තමයි මම මේ ඉන්න ලොකු ප්‍රහෙලිකා. මොකද මේ ඕකේ අගමුල හොයන්න ගියොත් අපිම උඩ බලාගෙන කෙල ගහනවා. ඒක හින්දා මම හිතේ මීටරේ මෙතනින් එහාට මම කතා කරනවා. අපි දෙන හොඳ යාළුවෝ. එන්න එන්න දිලාන් මේ එන්න එන්න එන්න. මේ ඔබතුමාට දෙන්න මතකද ඡන්ද කාලේ පට්ට යාළුවෝ එන්න මචං. අපි දෙන්න ඡන්ද කාලේ නොයෙකුත් දේවල් කියනවා. නමුත් එකට එක වුණාට පස්සේ ආයි අපිව වෙන් කරන්න බෑ. නේද? අපි දෙන්නව වෙන් කරන්න බෑ. දෙබෑයෝ දෙබෑයෝ. එක්කීම සාර්ථකයි. ඉතාලම සාර්ථකයි. පට්ට සාර්ථකයි. ආයි ජීවිතේ වෙන් වෙන්නේ නැහැ. මෙයා වෙන් වෙන්නේත් නැහැ. මං වෙන් වෙන්නේත් නැහැ. අපි දෙන්න ගාව ඉන්න උන් වෙන් වෙන්නේ වෙන් වෙන්නේත් නැහැ. හරියටම මෙතර ශ්‍රී ලංකාවේ දහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ හමුවක් ඊයේ රාත්‍රියේ ජනපති නිල නිවසේදී පැවති. අතර ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමට එක් නොවු 16 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රී ජයසේකර මහතා එක්ව සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ හමුවක් ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැතුණා. මොනවද සාකච්ඡා? අද කතා කළේ පක්ෂ ප්‍රතිසංවිධානයේ ඉදිරි ගමන. ප්‍රතිසංවිධානයක් ගැන කොහොමද කතා කරන්නේ? 16 දිනක්ම මහින්ද මහත්තයා පැත්තේ වාඩි වෙලා ඉවරයි. ඒ 16 ගැන නෙමෙයි අපි කතා කළේ. අද කවුද සහභාගී වෙලා හිටියේ? අද විශේෂයෙන් 16 කණ්ඩායමේ ස්පීසානායක මුතුමා විදිශගත වෙලා සහභාගී වූයේ නොහැකි බව දැනුම් දීලා තිබුණා. දයාශ්‍රී ජයසේකර මහතුමා සහභාගී වුණා. දැන් ඔබතුමාලාගේ 16 කණ්ඩායමෙන් අද මහින්ද මහත්තයාත් එක්ක විශේෂ සාකච්ඡාවක නිරත වුණා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා දැනුවත් කරේ නැද්ද ජනාධිපතිතුමා? ඒ පිළිබඳව අපි විශේෂයෙන් සාකච්ඡා කළේ නැහැ. ඒ සාකච්ඡාව පිළිබඳව මොකද ස්පීසානායක ඇමතුමා කණ්ඩායමේ සියලු දෙනා වෙනුවෙන්ම කියලා විදේශගත වෙලා ඉඳලා පක්ෂ මහලිකම්තුමාට දුරකථනයෙන් කතා කරලා තිබුණා. දැන් 1670 වෙලා තියෙනවා. දැන් ඔබතුමාලා හිතන්නේ නැද්ද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ කරගෙන යන වැඩපිළිවෙල කරගෙන යන අපහසුතාවයට පත් වෙනවයි කියලා? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන්ගේ දේශපාලන ඉතිහාසයේ එවැනි කැඩී බිඳියම් අලුත් දේවල් නෙමෙයි. අපි යම් පසුබෑමකට ලක් වෙන වෙන අවස්ථාවක. හැබැයි ඒ පත්වන පසුබෑම ඉදිරි අනාගතයේ ලබන ජයග්‍රහණයක පෙර නිමිත්තක් හැටියට අඩිතාලමක් හැටියට සලකලා කටයුතු කරලා තියෙන ඉතිහාසෙමයි. ඒ නිසා අනාගතෙත් ඒ දෙසේමයි. අල්ලස් චෝදනා විමර්ශනය කිරීම සඳහා ආණ්ඩු මරුවීම් සිදුවනතුරු බලා නොසිට ඒ සඳහා වෙනම ක්‍රමවේදයක් සකස් කළ යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන මහතා පවසනවා. අල්ලස් හා දූෂණ වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් සරත් ජයමාන මහතා මෙම අදහස් පළ කළා. අපරාධයක් වුණාට පස්සේ බොහෝ වෙලාවට පැමිණෙන්නේ කවදද? අපරාධ වුණ ගමන් නෙවෙයි. පාලන ක්‍රමයක් වෙනස් වුණාට පස්සේ. පාලන ක්‍රමයේ වෙනස් වුණාට පස්සේ තමයි මිනිසුන්ට මතක් වෙන්නේ බොහෝ වෙලාවට ඒ රටේ උණයි කියන මහා පරිමාණයේ අල්ලස් දූෂණය. එතකොට මොකද වෙන්නේ? අල්ලස් කොමිසමට දැන් සිද්ධ වෙනවා, ඒ වගේම මතවාදයක් රටේ ඇති කරනවා. අල්ලස් කොමිසමත් රටේ තියෙන දේශපාලන ප්‍රවාහයේ අභිමතාර්ථයේ පරිදි තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් අත්අඩංගුවට ගන්නකන් තමයි සමහර දේශපාලනය කරන්නයි බලන්නේ. මම කියන්නේ ඒකපක්ෂය. නමුත් ඔවුන් කවදාකවත් කතා කරනවද මේ සාකච්ඡාව, මේ විද්වත් කතිකාව? කොහොමද ගිෆ්ට් රූල්ස් හදන්නේ? කොහොමද බැඳියාවන් අතර ගැටෙන නීති හදන්නේ? කොහොමද අවුරුදු 30 යල් පැනලා ගිහිලා තියෙන දඩේ රුපියල් 1000ක් වෙන අක්කම් බර්ගම් ප්‍රකාශ දෙන්නයි ඒ නීති හදන්නේ කොහොමද කියන කතිකාවතට ඔය කියන මහත්තුරු මහත්ම මහත්මීන් කවදාවත් මේ වේදිකාවට එනවද? අපිට මේ රටක් හදන්න රටේ පවතින දේශපාලන යන්ත්‍රයට ගැළපෙන විදියට අපේ විමර්ශන කරන්න බෑ. විමර්ශන කරන්න ඕනේ ආණ්ඩු මාරු නම් විතරක් නෙවෙයි. එහෙම වෙන්නේ නැති විදියට අපේ රටේ ක්‍රමවේදය හදාගන්න. අල්ලස් හෝ දූෂණය පිටු දැකීම සඳහා නැත්නම් තුරන් කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම. මේක අඩුපාඩුවක් තිබුණේ අපිට. විශාල අඩුපාඩුවක්. අවුරුදු ගණනක් අපි බැලුවා මේකට විසඳුමක් ගන්නට. නමුත් අපිට ලැබුණේ නැහැ. ප්‍රධානමත හේතුව තමයි අපි හැම දෙයක්ම කරනකොට දේශපාලන අධිකාරිය කැමැත්ත තියෙන්න ඕනේ. දේශපාලන කැමැත්ත. අපිට ගොඩක් කල් යනකම් ඒ කැමැත්ත තිබුණේ නැහැ. බොහෝ දේවල් කරන්න. මේ ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට
වර්තමාන රජයේ දේශපාලන අධිකාරියට උමනා පැමිණලා කැබිනට් අනුමැතියක් ගත්තා මේ සැලැස්ම සකස් කිරීමට. ඒ සැලැස්ම සකස් කිරීමට බාර දුන්නේත් අල්ලස්සෝ දූෂණ චෝදන විමර්ශන කමිෂන් සභාවට. දේශපාලන පරිගණීම්වලට ලක්වුවන්ට පත්වීම් දෙන බව පවසමින් සිදුකරනු ලබන අත්නෝමතික පත්වීම් පිරිනැමීමට එරෙහිව ගුරුසේවයේ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉදිරිපිට හෙට දැවැන්ත උද්ඝෝෂණයක නිරත වන බව ලංකා ගුරුසේවා සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජොසෙෆ් ස්ටාලින් මහතා අද දෙරණ 24/7 ඔස්සේ විකාශනය වූ බිග් ෆෝකස් වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අධ්‍යාපනයේ පෞද්ගලික ආණ්ඩුව කරපු ඒ අසාධාරණ පත්වීම් සම්බන්ධයෙන් තමන් කතා කරපු පාර්ලිමේන්තු ඇඩ්සර්ට් වාර්තා අරගෙන කියවන්න. එහෙම කතා කරපු අකිල විරාජ් කාර්යවසම් මෙන්න අධ්‍යාපන ඇමති වුණාට පස්සේ ඒක සාධාරණීකරණය කරනවා. මොන විහිළුවක්ද මේක? අපේ මේ ඉල්ලීම ඇවිල්ලා අධ්‍යාපන පද්ධතිය නිවැරදි කරගන්න. අපි කියනවා අපි මේ පාසල් වහන අපි වහන්නේ වෙන කොටවත් නෙමෙයි, මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න රටේ ජනතාවට, මේ රජයට. මේ වගේ දේවල්ට ඉඩ දෙන්න නරකයි. මොකද අපි දැක්කා පෞද්ගලික කාලේ මේ වගේ පත්වීම් අරගෙන කරපු දේවල්. දැන් අපි හිට දෙන්නේ සියලු දෙනා කැඳවලා තියෙන සියලු මූර්තිය සමිතිවල සියලුම ක්‍රියාකාරීන් අපි ගුරුවරු විදුහල්පතිවරු අධ්‍යාපන පරිපාලන සේවය නිලධාරීන් අපි කැඳවලා තියෙන අධ්‍යාපන අමාත්‍යංශය සමිතිය අපි දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා. අපි ඒකෙදි බලාපොරොත්තු වෙන උන්ට සංදේශයක් බාර දෙන්න මේ ක්‍රියාවලිය නතර කරන්න කියලා. ඔවුන් මේ ක්‍රියාවලිය නතර නොකළොත් මේ සම්බන්ධයෙන් දැවැන්ත ක්‍රියාවලියක් ඉස්සරහට එනවා. මොකද මේකට සම්බන්ධ වෙලා තියෙනවා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ඒ වගේම සියලුම අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් තු සියලු නිලධාරීන් ඉදිරියේ ගන්න ක්‍රියාමාර්ගෙ පිළිබඳ දරුණුකමක් වෙනවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ මේ විදියට ගියොත්. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට දේව ආශිර්වාදය ඉල්ලා හිටපු පළාත් සෞඛ්‍ය අමාත්‍ය එච්.එම්. සීමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර කදිරේෂන් කොවිලේ පසුගියදා දේව කන්නලව්වක් පැවැත්ුණා. බේරුවල කුරුඳුවත්ත ශ්‍රී පඤ්ඤානන්ද දහම්පාසලේ ශතවර්ෂ පූර්ණය වෙනුවෙන් දහම්පාසල් සිසු ඇගීම් ත්‍යාග ප්‍රදාන උත්සවයේ පසුගියදා පැවැත්වුණු අතර සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ සභාපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පැලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමි එහි මුලසුන හොබවනු ලැබුවා. මලේගොඩ ග්‍රාම නිලධාරී සමිතිය සිවුනවරට සංවිධානය කළ ලෙදන්දීමේ කඳවුරක් පසුගියදා මැලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. තිරසර පාසල් සංවර්ධන වැඩසටහන යටතේ සංවිධානය කෙරුණු සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා කොළඹ අට රත්නාවලී බාලිකා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්ුණා. බලංගුල් දැන් මෙදෙස් පොතක්. ගුහාවක් තුලදී අතුරුදන්ව සිට හමු තායිලන්ත ක්‍රීඩකයන් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ප්‍රමාද වී ඇති බව නවතම විදෙස් වාර්තාවල දැක්වෙනවා. ඒ මුදා ගැනීමේ මෙහෙයුම් වලට වර්ෂාවෙන් බාධා එළවීම හේතුවෙන්. දැන් ක්‍රීඩා පොතක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මාස 6ක් ඇතුළත පවත්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පාලක මණ්ඩලය දැනුම් දීමක් කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 75 වන සංවත්සරය වෙනුවෙන් අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවති සමුළුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මාස 6ක් ඇතුළත පැවැත්වීමට අපහසුතාව හොත් ශ්‍රී ලංකාවේ ICC පූර්ණ සමාජිකත්වයේ පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවන බවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිවේදනය කර තිබෙනවා. මෙවන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලයක් නොමැති වීම හේතුවෙන් නිලවරණයක් පැවැත්වෙන තෙක් ICC රැස්වීම වලට ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝජිතයෙකුට සහභාගී වීම සඳහා අවසර ලබා දුන් බවත් එහි වැඩිදුරටත් සඳහන්. මේ අතර පන්දෝ පරිදු කිරීමේ සහ පෞද්ගලික අපහස සම්බන්ධයෙන් පවත්වා නීති දැඩි කිරීමට පියවර ගැනීමටද එම සමුළුවේදී තීරණය කර තිබෙනවා. එත් සමගින් අද දින මධ්‍යාහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නිමාවට පත්වෙනවා. ඔබට සුබ දවසක්. Adderna 24/7.